අපේරටේ රාජ්‍ය මූල්‍ය පැත්තෙන් බැලුවොත් මේ මාසේ 22 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ඉතාම ඓතිහාසික පනතක්. අපේ රාජ්‍ය මූල්‍ය පාලනය වුණේ බැලුවොත් 1935 ඉඳන් මුදල් නියෝගවලින්. පනතක් තිබුණේ නැහැ අපිට. 1966 මේ මුදල් රෙගුලාසි වලට පරිවර්තනය වුණා. 92 මේ රෙගුලාසි සංශෝධනය වුණා. ඊට පස්සේ අපි විවිධාකාර විදිහට උත්සාහ කරා රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පරිදි මේ අදිවශයෙන්. නමුත් හැබැයි කේන්ද්‍රීය පනතක්. මේ සියල්ල පාලනය වෙන කේන්ද්‍රීය පනතක් තිබුණේ නැහැ. ඉතින් මේ අඩුපාඩු අපිට දිගින් දිගටම පෙන්වලා දුන්නා. විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල් අරමුදල, ලෝක බැංකුව, ඒ වගේ ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම පහුගිය අවස්ථාවේ ඇති වෙච්ච මුල් අර්බුදයටත් බොහෝ අය පෙන්වලා දුන්නා මේ අපේ මුල් නීතිවල තියෙන ලිහිල්භාවය ප්‍රධාන හේතුවක් කියලා. ඒ නිසාම අපිට ශක්තිමත් කේන්ද්‍රීය නීතිය. මේ සියල්ල ඒකරාශී කරලා මේ සියල්ලෙම තියෙන වැදගත් කොටස් ඒකරාශී වුණු යාවත් කාලීන වුණු නව ලෝකයට ගැලපෙන මුල් පනතක අවශ්‍යතාවය තිබුණා. ඉතින් ඒ මුල් පනත තමයි විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙත් පූර්ණ සහයෝගයේ මඟ පෙන්වීම ඇතුව අපි මේක 22 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. රටේ මූල්‍ය පාලනේ රාජ්‍ය මූල්‍ය වශයෙන් ඉතාම වැදගත් වූ පනතක්.